කොළඹ නගරයේ රථවාහන තදබදය අවම කිරීම සඳහා සැලසුම් කර තිබෙන සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය වර්තමාන රජය විසින් ඉදිරියට රැගෙන යන්නේ කෙසේද? මේ වාර්තාව ඒ පිළිබඳවයි. ශ්‍රී ලංකා බිස්නස් ටීවී සමග අදහස් දක්වමින් බස්නාහිර පළාත් ප්‍රවාහන සංවර්ධන ව්‍යාපෘතියේ ව්‍යාපෘති අධ්‍යක්ෂ පීපි විජේසේකර මහතා සඳහන් කළේ 2014 දී කළ සැලසුම් වලට අනුව බස්නාහිර පළාත ආවරණය වන පරිදි සැහැල්ලු දුම්රිය මාර්ග පහක් ඉදිකිරීමට සැලසුම් කර තිබූ බවයි. ඔහු පැවසුවේ මින් රාගම සිට කොළඹ කොටුව හරහා කිරුළපන දක්වාත් මොරටුව පිළියන්දල නාරාහිමිපිට හරහා කැලණිය දක්වාත් කොට්ටාව පන්නිපිටිය තලවතුකොට හරහා හුණුපිටිය දක්වාත් කොටුව දුම්රිය ස්ථානයේ සිට වරාය නගරය දක්වාත් ඉදිකිරීමට සැලසුම් කර තිබෙන සැහැල්ලු දුම්රිය මාර්ග හතර පුද්ගලික රාජ්‍ය ඒකාබද්ධ ආයෝජනයෙන් ඉදිකිරීමට රජය මේවන විට කටයුතු කරගෙන යන බවයි. මෙහිදී කොට්ටාව පන්නිපිටිය තලවතුකොඩ හරහා හුණුපිටිය දක්වා සැලසුම් කර තිබෙන මාර්ගයට අලුතෙන්ම මහර්ගම දැතුරක් කිරීමට කටයුතු කරන බව බස්නාහිර පළාත් ප්‍රවාහන සංවර්ධන ව්‍යාපෘතියේ ව්‍යාපෘති අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් සඳහන් කළේය. මෙම සැහැල්ලු දුම්රිය මාර්ග ඉදිකිරීම සඳහා කැඳවා ගන්නා පුද්ගලික ආයෝජකීන්ට ඒවා ඉදිකර වසර 30ක් ප්‍රතිලාභ ලබා ගනිමින් පවත්වාගෙන යෑමේ අවස්ථාව ලබා දෙන බවත් වසර 30කින් පසු ඒවා සම්පූර්ණයෙන්ම රජයේ යටතට යලි පවරා ගන්නා බවත් ඔහු පැවසීය. අනුමතින් නිදිවන මෙම සැහැල්ලු දුම්රිය මාර්ගවල විදුලිය දුම්රිය ධාවනය කිරීමට සැලසුම් කර තිබේ. මෙම සැහැල්ලු දුම්රිය මාර්ග හතරේ ඉදිකිරීම 2025 වසරේදී අවසන් කිරීමට නියමිතය. මේ අතර පසුගිය රජය විසින් ජපාන ණය ආධාර මත ඉදිකිරීමට කටයුතු කර තිබියදී වත්මන් රජය විසින් අතීත වූ මාලඹේ සිට කොළඹ දක්වා සැලසුම් කර තිබෙන සැහැල්ලු දුම්රිය මාර්ගයේද පුද්ගලික රාජ්‍ය ආයෝජනයෙන් ඉදිකිරීම කෙරෙහි රජයේ අවධානය මේවන විට යොමු වී ඇතැයිද ඔහු වැඩිදුරටත් පැවසීය. Sri Lanka Business TV.